ध्यान करना है कि तो अरे वो हमारे मेमोरी ने गा दिया। अरे उक्त करना क्या बुते तारी करना उक्त करना क्या बुते मत कर दिया गया है अपने उमना के नाम पे प्रदान करना उक्त करना है ना उमना के नाम प्रदान करना। उदाहरण में लेवल अभी हमको मैंने मेरे का हमको अभी वेगे समान है दुर्वेदीम काले वेगे सूत्रे पुते वेगे समान है दुर्वेदीम काले वेगे सम उदाहरण में हमारे पाठ में वेगे पाठ में पुते सूत्र तमाई वेगे समान है दुर्वेदीम काले अलुप्लमेंट पर चांस रख के भी लेती ना पुते अदा एक पाठ में किए देने बोलो ना मिले वेगे तमाई वेगे समान है दुर्वेदीम पुते काले वेगे समान है दुर्वेदीम काले දැන් මට කියන්න මේකේ උත්තර වෙලා ඉන්නේ කවුද? තන් වෙලා ඉන්නේ කවුද? පොර වගේ ඉන්නේ කවුද? ප්‍රධාන වෙලා ඉන්නේ කවුද? අපේ භාෂාවෙන් පුතේ රස්ත්‍යත් භාෂාවෙන් නම් උත්තේ කියලා කියන්නේ පොරට. මොකද්ද? උත්තේ කියන්නේ කාටද? පොරට. දැන් මේක පොර කවුද? මේක පොර දුරද? කාලයේද? වේගයේද? වේගයේ පුතේ පොර යන්නේ තනියෙන් ඉන්නේ පේනවනේ. දැන් අපිට ඕන පුතේ මේ පොර වෙනස් කරන්න. මේ පොර වෙනස් කරන්න. දැන් මේකේ උත්තේ වේගය. මඩෝඩ පුතේ උත්තේ කරන්න දුර මං කියන වේගය මට ඔයා උත්තරලා හරියන්නේ නැහැ මට උත්තර වෙන්න ඕනේ දුර ඒකෙන් මම තන් වෙන්න ඕනේ කවුද පොර වෙන්න ඕනේ කවුද උත්තර වෙන්න ඕනේ කවුද දුර දුර උත්තර වෙන්න ඕනේ නම් පුතේ යටේ ඉන්න කාලය අයින් කරන්න ඕනේ ඉතින් පොර වෙන්න නම් තනි කරන්න එපැයි තනි කරන්න නම් පුතේ වටේ ඉන්න උන්දු ඔක්කොම අයින් කරන්න ඕනේ එතකොට මෙතන තියෙන පුතේ බෙදීම කාලය පුතේ අරහිට ගියාම අර ඒක උස්සන් අරගෙන යනවා එතකොට එන්න මොකද්ද වේගය වැඩි කිරීම කාලය අර බලන්න මේ කාලය මෙහි ගියාම වේගය වැඩි කිරීම කාලය ඒක තේරුම් ගන්න පොඩි ඔළුවෙන් පොඩි සංඥාවක් දා රයි මෙතන තියෙන පුතේ කාලය එයා අර පැත්තට ගියාම ಗುಣ කිරීම කාලය වෙනවා සමානයි දැන් මේ පැත්තේ තනි වුණා කවුද දුර අන්න දැක්කම අර වෙනවද ඉස්සෙල්ලා පොර වේගය දැන් පොර දුර හරිද දැන් ඉස්සල්ලා තනින් ඉන්නේ කවුද වේගය දැන් තනින් ඉන්නේ කවුද දුර දැන් ඔයාමට කියන්න දැන් ඔයාමට කියන්න ඉස්සල්ලා උත්තේ කවුද ඉස්සල්ලා උත්තේ කවුද වේගය දැන් උත්තේ කවුද දුර උත්තේ වෙනස් වෙලාද නැද්ද වෙනස් වෙලා පුතේ ඕනම සූත්‍රයක අපිට වුණා කිනා උත්තර කරගන්න පුළුවන් ඒ අපේ ටැලන්ට් එක අනුව හරි ඒකට නම් මේ පාඩම තියෙන්නේ අපි කැමති කෙනා ඔයා කැමති කෙනා ගානේ දීලා තියෙන ඔයා කැමති කෙනා නෙවෙයි නැත්නම් ඒක ඒක උත්තර කරයි මේකෙ මුතේ ගානේ දීලා තියෙන කෙනා උත්තර කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන පාඩම තමයි මේක ඔයාට කිසියම් පදයක් උත්තර කළ හැකිද ඒක තමයි මේක එතකොට ප්‍රතිශත පාඩමින් කරන්න මොකද්ද ප්‍රතිශත පාඩමින් කරන්න පුතේ මොකද්ද ඔයාට කඩේ ගිහිල්ලා බඩු ගන්න පුළුවන්ද මුදලාලිට ඩිස්කවුන්ට් එක තේරෙනවද හරි කොමිස් මුදල තේරෙනවද වට්ටම තේරෙනවද ඒක ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මේ වට්ටම් සහ කොමිස් හරි එතකොට මේකෙන් කරන්නේ ඔයාට කිසියම් පදයක් උත්තර කරගන්න පුළුවන්ද ඔයාට කිසියම් පදයක් උත්තර කරගන්න පුළුවන්ද උත්තර කරගන්න පුළුවන්ද වැරද කියලා පුරුදු කරන පාඩම තමයි මේ සූත්‍රයක පදයක් උත්තර කිරීම ඕක යටතේ ලියාගන්න මේක නෙවෙයි ඕක යටතේ ඉතේ ලියාගෙන යන්න ඔකේ යටතේ නෝට් එකක් තියෙන ලියාගෙන යන්න ලියාගෙන යන්න ඔකේ යටතේ නෝට් එකක් තියෙනවා ලැස්ති වෙන්න සූත්‍රයක කිසියම් පදයක් ප්‍රදාන කර දැක්වීම सूत्रेक किसियं पदयक प्रदान कर देखवीम सूत्रेक किसियं पदयक प्रदान कर देखवीम प्रदान कर देखवीम देविनी प्रदान कर देखवीम සූත්‍රයක පදයක් උත්තර කිරීම ලෙස හඳුන්වයි
සූත්‍රයක පදයක් උක්ත කිරීම ලෙස හඳුන්වයි. සූත්‍රයක පදයක් උක්ත කිරීම ලෙස හඳුන්වයි. සූත්‍රයක පදයක් උක්ත කිරීම ලෙස හඳුන්වයි. සමහර ළමයි පුතත පොඩ්ඩක් බය වෙලා වගේ හිටියා. අද මොකක්ද කරන්නේ? අදට වීඩියෝ එකක් ගන්නද සර්? නැවත යන නිකන් අර නිකන් ආ කාලේ විනාඩි 5 10ක් පුතේ මේක ඇඩ්මින් වෙනකම් විනාඩි 5 10ක් අර පුතේ නිකන් ඉන්නේකේ. අපොඩ අර මොටිවේෂන් එකක් අද්දා ගන්න. අර හිතර නිකන් පුතේ අලු සිතුවිල්ල පුතේ පාන්දර. හරි. අන්නේ පුතේ අලු සිතුවිල්ල හදා ගන්න. ඒ මොටිවේෂන් පුතේ වීඩියෝ එකක් විතරයි දාන්න. නැත්නම් පුතේ ඊට පස්සේ මේ සිහිනයක් ලැබුණා ඈ ඇදගෙන වැටුණා. හරි. ඒ වගේ පුතේ මේ අර එක එක ආපුතේ ඩාන්ස් කරනව දාන්නේ මේකේ. හරි. මොටිවේෂන් එකක් විතරයි පුතේ දාන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒකේ තිබුණේ මොටිවේෂන් එකක් තිබුණේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ නැගෙන පොඩි පන්දරයක් ගන්න පුළුවන් එකක් විතරයි පුතේ තියෙන්නේ. ඒ කියන්නේ මොනවාද මිනිස්සුන්ට පුතේ උදව් කරන එකක් තිබුණේ. හරි. එහෙම පුතේ දැන් සාමාන්‍යයෙන් දවසක් පුතේ වීඩියෝ ක්ලිප් එකක් එන්නේ සීරියල් ප්ලේ කරනවා. හරි. නමේ වසර පුතේ ළමයින්ට කියන්නේ. වගේ කියන පුතේ නමේ වසර ළමයින්ට කියනවා. හෙට පන්තිය පුතේ හෙට පන්තිය චූටි ප්‍රශ්නයක් නිසා හෙට හවස පැවැත්වෙන පන්තිය බය වෙන්න එපා. බය වෙන්න එපා. හෙට හවස පැවැත්වෙන පන්තිය හරියටම පුතේ 3:10 විතර ආරම්භ කිරීමට 3 කාලකට විතර ආරම්භ කිරීමට තීරණය කරලා ඇත. ඔයා ආවා වුණාම පුතේ 3 කාලද මම අනිවාර්යයෙන් පන්තිය පටන් ගන්නවා හෙට. ඒ වගේ ප්‍රධාන අවස්ථිනවල පුතේ හැමදාම වීරමංශ වෙලාවට එන්නේ. ඒ වගේ දවස්වල වීරමංශ වෙලාවට වෙනවා. හරි. ඒ වගේම තියෙනවා. ඒක නිසා පුතේ මේකත් ඇත්තටම පුතේ මට හැරෙන පරක්කු මේ දෝෂයක් තමයි මේ පුතේ. මම ඉතින් 5:10 හැරෙන පස්සෙ පුතේ මූණෝද කියලා හරි මූණ හොදක් නැතු හරි පුතේ මට ටක්ගාලා මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. වා දන්නේ නැහැ මම මූණ ඒකොත් කියලා. නව පුතේ ප්‍රශ්න තියෙන එක නෙමෙයි. ප්‍රශ්න තියෙන පුතේ මේකේ ළමයි අයියෝ 5:45 වෙනකොට ළමයි 40යි. 5:45 වෙනකොට ළමයි 40යි. ඉතින් ළමයි 40ට දු ගන්න. ඈ ඉතුරුණු ටික මම දන්නවා අනිවාර්යෙන් තාම ඔස්ලූම් එකේ ඇත්තේ. අම්මලගෙන් බැනුම් අහගෙන ඇත්තේ. සමහරවම මම දන්නවා 5:45 වෙනකොට කොණ්ඩේ ගොතනේ ඇත්තේ. මේක ඔන් කරලා සමහරවම මේක ඔන් කරලා අර හේකිල වීඩියෝ කෝල් කරලා කොණ්ඩේ ගොතනවා. සමහරවම මේක ලොග් වෙලා ලොග් වුණාට පස්සෙ වෙයි කියලා මූණ හොදන. කොහොමද ආගේ වැඩ ටික? ඈ ඔයයි දන්නේ මම දන්නේ නැහැ කියලා නේ. හරි මේ ඔයයි දන්නේ මම දන්නේ නැහැ කියලා නේ. මමත් පුතේ මම ඔය වයස පහු කරලා මං ආරේ හොඳේ. ඔය වයසේ මං ඉන්නා මාත් කරන්නේ මේ වැඩේම. හරි දෙක නිසා පුතේ මාත් එක්ක මේ සෙල්ලම් දාන්න එපා බොරුකට. කොරවඩ කරන්න ඇස්තෙන්නකෝ. හරි මං දන්නවනේ. එතන පුතේ දැන් තමයි පුතේ ළමයි කීප දෙනා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් පුතේ ළමයි ටික නැහැ. ඉතින් උන් එනකම් බලන් ඉඳලා කවුරු පුතේ සූත්‍ර පාඩමනේ යන්නේ. හරි අම්මලා කියන පුතේ මේ ඇත්තට විරවංශය ප්‍රමාද නිසා පුතේ පන්ති පටන් ගන්න බලත් වෙනෝනේ මේ කියන්නේ. පන්ති පුතේ ළමයි ලොග් වීමේ දෝෂයක් පුතේ තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ. හරි වෙන මොකුත් දෝෂයක් නැහැ පුතේ. හරි රයිට් අපි අර පුතේ මොකද දැන් ඉන්නේ සම්පූර්ණ හෙට මට 3 කාලේ පටන් ගන්නවා පන්තිය. හෙට විතරක් පුතේ 3 කාලේ සිට 5 කාලේ දක්වා පන්ති දෙන මොකද පුතේ මට අර ඊට යට තියෙන පන්ති පොඩ්ඩක් මට වේලසෙනින් පටන් ගන්න ඕනේ එකයි. ඊට යට තියෙන පන්ති මට පොඩ්ඩක් වේලසෙනින් පටන් ගන්න ඕන කමක් තියෙන පුතේ හෙට විතරක් එච්චර. හරි දැන් පුතේ අපි ගමු මේක උදාහරණයක්. ඔතනින් උදාහරණයක් දාගමු මේ බලන්න. බලා ගන්න උදාහරණයක්. V සමානයි AT. නිකන් බලමු සූත්‍රයක්. V සමානයි AT. මේක ඇත්ත සූත්‍රයක් නෙමෙයි පුතේ. මේක නිකන් පොඩි බොරු සූත්‍රයක් කවන්නේ නෑ නේද? V සමානයි AT. දැන් ඔයාලා මේ සූත්‍රයේ දිහා බලලා කියන්නේ නිදිගන්නේ බලෝචනා මේ සූත්‍ර දිහා බලලා කියන්නේ. හරිද? මේ සූත්‍ර දිහා බලලා කියන්නේ උත්තරලා තියෙන්නේ කවුද? මේ වෙනකොට උත්තරලා තියෙන්නේ කවුද? පොඩමඩ අතින් පෙන්න. ෆොටෝ ගහනකොට මේ මොකද පෙන්වන්න පුළුවන්? දැන් පෙන්වන්න බැහැ. හරිනේ? ෆොටෝ ගහන මෙහෙමත් පෙන්නවා, මෙහෙමත් පෙන්නවා, මෙහෙමත් පෙන්නවා. ෆොටෝ ගහනකොට දැන් මේක වෙන්නට ගියාන් පස්සේ ඉන්න මොඩයාව වගේ බලාගෙන
මොකද්ද මේ උක්ත වෙලා තියෙන්නේ මොකද්ද v උක්ත වෙලා තියෙන්නේ මොකද්ද v දැන් අපිට කියන්නේ මේ උත්තරේ වෙනස් කරලා වර්ණ තුල දෙනවා t උක්ත කරන්න දැන් මේ උක්තේ තියෙන්නේ කවුද v දැන් මට උක්ත කරන්න කියන්නේ කාවද t t උක්ත කරන්න කියනකොට දැන් t එන සන්තෝසයි ඇයි දැන් t ව කොර කරන්න කියලා මේ තියෙන t එන සන්තෝසයි t ඇවිල්ලා කෑ ගහනවා ඒට මේ පැත්ත බලා ඉන්නපා යනවා එහා පැත්තට ඔන්න පුතේ t කරන්නේ මේ කාලේ එළවන්නේ මේ කාලේ එළවන මේ කාලේ එළවන එතකොට උත්තේ කරේ නිකන් එළවන්න බෑ මෙතන තියෙන්නේ a මේ මැද්දෙකුත් නැත්තම් පුතේ ගුණ කිරීම t දැන් මෙතන තියෙන පුතේ මොන a'ද මේ තියෙන්නේ ගුණ කිරීම a තමයි තියෙන්නේ ගුණ කිරීම a දේශයෙන් යන්නේ දැන් ඔයා ගන්නව පුතේ ගුණ කිරීම a නැති කරන්න ගන්න මොන a'ද බෙදීම a මතක තියාගන්න මෙන්න මේ මේ සිස්ටම් එක මතක තියාගන්න ගුණ කිරීම නැති කරන්න බෙදීම දාන්න බෙදීම නැති කරන්න ගුණ කිරීම දාන්න එකතු කිරීමයි කරන්න අඩු කිරීම දාන්න අඩු කිරීමයි කරන්න එකතු කිරීම දාන්න මතකයිද ඔලුවට දාගන්න අයිසරක් යන මාත් එක්ක මා කියනවා සමගම මේක පවසන කක් ගාලා ගුණ කිරීම නැති කරන්න බෙදීම දාන්න බෙදීම නැති කරන්න ගුණ කිරීම දාන්න එකතු කිරීම නැති කරන්න අඩු කිරීම දාන්න අඩු කිරීම නැති කරන්න එකතු කිරීම දාන්න දැන් මෙතන තියෙන මුතේ ගුණ කිරීම a නැති කරන්න ඕනේ. එහෙනම් මේ පැත්ත බෙදනවා කාගෙන්ද? ඒ යන්න මුතේ ගුණ කිරීම a නැති කරන්න බෙදීම a දැම්මා. එහා පැත්තත් බෙදනවා මුතේ කාගෙන්ද? a ගේ. දැන් මේ a ට මේ a මොනවා වෙනවද? කැපෙනවා. එහෙනම් මුතේ තනි උනේ කවුද මේ පැත්තේ මට කියන්න? නැත්තම් මේකත් මෙහෙම දෙන්නකෝ v බෙදීම a සමානයි. a a කියා ඉතුරුනේ කවුද? t. හැබැයි මුතේ උත්තර වෙච්ච එක නම මෙහෙම ලියන්න එපා. මේ පැත්ත මාර්ගලද තියෙන්නේ. ඔයා මේ දෙපැත්තේ ඊට පස්සේ මාර්ග කරලා ලියන්න. t එම නිසා t සමානයි v බෙදීම a. අන්න පුතේ t මොනවා වෙලාද? උක්ත වෙලා. මං කියනක පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි ලියලා. උදේ බලන්න තව උදාහරණයක් කොතන ලියන්නද තියෙනවද කියලා අපි තව උදාහරණයක් උදේ දියමු තව උදාහරණයක් බලාගන්න තව උදාහරණයක් ලියමු v සමානයි u දල at මේක උදේ උත්තර කරන්න ඕනේ a ඔක අමාරුයි දැනට උත්තර වෙලා තියෙන්නේ පුතේ v. පෙරනම් කියලා මේ v හතර පුතේ පාඩම. දැනට උත්තර වෙලා තියෙන්නේ v. අපි උත්තර කරන්න ඕනේ කාමද? ඒ ඉස්සර මේ ගාන ලියාගන්න.
ඔන්න දිව්‍යාංජලිය හොඳට මහන් ඉන්න ඕන මොකක්? දෙවිනි ඉමාසි හොඳට මහන් ඉන්න ඕන කොටස. නිසාරා මල්සි හොඳට මහන් ඉන්න ඕන කොටස. අසින්නෝද්‍යා තන්මිනි ගුඩ් මෝර්නින් හොඳට මහන් ඉන්න ඕන කොටස. හරිනේ තරෝල් බලන්න. ඒනි පුතේ තනි කරන්න ඕනේ. ඒ වටේ ඉන්න ඔක්කොම ටික පුතේ අයින් කරන්න ඕනේ. එතකොට යූ වයින් කරවා තේරුම් ගන්න ඕනේ. යූ වයින් කරන්නත් ඕනේ. මේක තියාගන්න බෑ මේ පැත්තේ. ටී අයින් කරන්නත් ඕනේ. ඒක තියාගන්න බෑ මේ පැත්තේ. එහෙනම් පුතේ මේ ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි යූ ගෙනුයි ටී ගෙනුයි ඉස්සෙල්ලාම අයින් කරන්නේ කාට? මේක නම් බලය බයිරේට දෙයක් නෑ පුතේ කෙලින්ම අයින් කරේ ඒ මොකද ඒ විතරයි හිතියේ නමුත් පුතේ මේ යූ ගෙනුයි ටී ගෙනුයි ඉස්සෙල්ලාම අයින් කරන්නේ කවුද සාමාන්‍යයෙන් පුතේ ඕනම ප්‍රායෝගික ප්‍රශ්නයකදී මුලින්ම අයින් කරන්නේ අපි ඈතින්ම ඉන්නේ කාට ඒක සාමාන්‍ය සිත් ළඟින් ඉන්නේ කාට මුලින්ම අයින් කරන්නේ උදාහරණයක් බලන්න ඔයාලගේ අම්මා කරන පරීක්ෂණය බලන්න ඔයාලගේ අම්මා කරලා දෙනේ පරීක්ෂණය සමහර අම්මලේ පරීක්ෂණය කරනවා දැකලා තියෙනවා ලොකු අක්කා ඉන්නවා හිටගෙන පොඩි අක්කා ඉන්නවා හිටගෙන චූටි මල්ලි ඉන්නවා වඩාගෙන එතකොට අම්මා මුලින්ම එළවන්නේ චූටි මල්ලිවද ලොකු අක්කාද චූටි මල්ලි ඔයා යන්නේ එතකොට අක්කත් නෑ එහෙම යවන්නේ ඉස්සලා යන්න පුතේ ඈතින ලොකු අක්කාද ලොකු අක්කා යන්න ඇහිද ආදේ පොඩි අක්කා දැක්කනේ අක්කයි ලොකු අක්කලා දෙන්නම ගියා දැන් මල්ලි යන්න අන්න පුතේ අන්තිමට තමයි ළඟින් එක ආවන්නේ ඒ ක්‍රමෙමයි පුතේ මේ උත්තර ගිරීමට තියෙන්නේ එතකොට පුතේ මේකේ මුලින්ම යවන්නේ ඈතින් ඉන්න අක්කා අක්කා තමයි යු ඊට පස්සෙ තමයි පුතේ වඩාගෙන ඉන්න ටී ඊට පස්සෙ තමයි යවලා වඩාගෙන ඉන්නවා කියන්නේ කොයි ඉස්කෝලේ ගිහිල්ලා හොදේ මේවයි ගාන දැක්කන් පස්සේ ඉස්සලම යවන්නේ කවුද එළිය හැපතර යවන්නේ ටීචි ඉස්සලම හැපතර යවන්නේ ටීචි ඈතින් ඉන්න අක්කා ඊට පස්සේ කවුද හැපතර යවන්නේ ඊට පස්සේ ටීචි යවන්නේ ටීචි වඩාගෙන ඉන්න ටී වඩාගෙන ඉන්න ටී එකක් කිව්වෙ මම කිව්ව උදාහරණයක් විතරයි හරි මම දන්නවද ඔළුව වල හැටි හරි කියනේම නෙමෙයි පුතේ කියන්නේ අපස්සේ දැන් ආගෙ එහෙනම් පුතේ මෙතන මුකුත්ම නැහැ මෙතන තියෙන පුතේ ධන ලියු එකක් දෙපැත්තෙම තියෙන පුතේ ධන දෙකට බලන්න. එහෙනම් ඉස්සෙල්ලම කරන්නේ පුතේ අපි ඉවත් කරන මේ කන පට්ටමරු මේ පාඩම. මේ පිස්සු වගේ පුතේ මේ පාඩම. ඒක නිසා හොඳට හරි. මුලින්ම ඉවත් කරන කෙනා තීරණය කරනවා. දැන් මම තීරණය කරා කතා කරන්න එපා මම තීරණය කරා. යූ ඉවත් කරනවා නම් පුතේ මතක තියාගන්න. මේ දේවල් ලියන ක්‍රමයක් තියෙනවා. ලකර ලක්ණියනි දිද අනේ නේ හරි පුතේ යූ ඉවත් කරනවා නම් මේක ලියන ක්‍රමයක් තියෙනවා මොකද්ද ලියන ක්‍රමේ යූ නම් ඉවත් කරන්නේ හොඳට අහගන්න සෙල්ල හොඳට අහගන්න යූ නම් පුතේ ඉවත් කරන්නේ මුලින්ම ලියන්න පටන් ගන්න යූ ඔයානම් ගන්න යූ නම් ඉවත් කරන්නේ අපි මුලින්ම ලියමු වි ඉවරයි 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 එතකොට පුතේ වෙන්නේ ගාන වැරදි නෙමෙයි ගාන ඉදවදි වෙන මම ඔයාලට පෙන්නන්න මේ බලන්න මම ඔයා හද කියලා ගන්න මී සමානයි මුලින් ඉවත් කරමු ධනයු නැති කරන්න දානවා ඍණයු මේ පැත්තට ඍණයු දාපු නිසා මේ පැත්තට ඍණයු අර පේනවද ඉදවදි කියලා පේනවද එතන ලියාගෙන ඉදවදි කියලා පේනවද ඒක නිසා පුතේ අපි අනාගතය ගැන සෑහෙන්න හිතලා බලන්න පුතේ විරපන්සර් සෑහෙන්න ඔයා අනාගතය ගැන හිතනවා කියලා. හරිනේ? රයිට්. අනාගතය ගැන සෑහෙන්න හිතලා අපි සාමාන්‍යයෙන් කරන්නේ පුතේ ඉවත් කරන්නේ ධනයු නම් ඉස්සෙල්ලා අපි දානවා ධනයු එකතු කිරීම යු නැති කරන්න දැන් මම ඔයා ගුරුවට කියලා තියන්නේ. එකතු කිරීම යු නැති කරන්න දාන්නේ මොන කිරීම යුද? අතින් පෙන්න නැතිත් පෙන්නන්න. කොහොමද සර් අතින් පෙන්නන්න? ඇති එකතු කිරීම යු නැති කරන්න දාන්නේ මොන යුද අඩු කිරීම යු ධනේ මේ පැත්තට අඩු කිරීම යු දැම්මනම් මේ පැත්තට ඍණ යු දැම්මනම් එහා පැත්තට දාන්නේ මොන යුද ඍණ යු
දැන් ඔයාට තේරෙනවා පුතේ එහා පැත්තේ ඕන තරම් ඉඩ තියෙනවා දැන් ලියා ගන්න ලස්සනට වීරිදයු අර බලන්න වීරිමයු දැන් තේරෙනවා දැන් අස්සේ මුල්ලි හිර කර කර ලියන්න ඕනේ නැහැ කියලා තේරෙනවද හරි මේ පොත ජලාගෙන ගන්න දැන් මොකද බලන්න දන්නියුට ඉඳියු මොනව වෙනවද කැටනවා දැන් මෙතන තියෙන්නේ වීරිනයු සමානයි AT කියන්නේ පුතේ A වැඩි කිරීම T ඉස්සලාම අපි U ඉවත් කරා දැන් මොකද්ද දැන් කාමද ඉවත් කරන්න ඕනේ A තමයි උත්තර කරන්නේ A ළඟ ඉන්නේ කවුද T T ද කියනවා දැන් ඔයාය එතන හැබැයි ඉන්නේ පුතේ ಗುಣ කිරීම T ಗುಣ කිරීම T නැති කරන්න මේ පැත්ත බෙදෙනවා T ගේ මේ පැත්තම බෙදෙනවා පුතේ T ගේ දැන් මේ තීයට මේ තීය මොනවා වෙනවද කැපෙනවා එතකොට ඉතුරු වෙන්නේ කවුද මට කියන්න ඔයා ඉතුරු වෙන්නේ කවුද A මේ පැත්ත ඉතුරු ලයින් එක කවුද V ඍණ U බෙදීම T අන්න පුතේ කවුද කරාද A උත්තර කරා මේ පාඩම කලබලයට කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි සෑහෙන සංයමයේ සෑහෙන මීට මාර මීටකට මේ සිදුත්‍ය කරන්නට මුලින්ම දනයු නැති කර ඊට පස්සේ තී නැති කර පිළිවෙල කර ලස්සන ලියන්නම කන්දා
उदाहरण उत्तर
ඒ සමානයි b ඉඳ 2යි c. ඒ සමානයි b ඉඳ 2යි c. අපිට උත්තර කරන්න කියන්නේ පුතේ c. දැන් හොඳට බලන්න ඉන්න විශ්සල ඈතින් ඉන්නේ පුතේ ධනවි. ඔන්න ඉස්සල්ලාම ධන b ඉවත් කරන්න දානවා ඍණ b. මේ ඍණ දෙකයි හරිද? මේ ඍණ දෙකයි ආ සර් මේ උත්තරේ දාලා එකපාර වෙනස් කරලා කමක් නැද්ද? අනිත් පැත්ත හැරුවොත් කමක් නැද්ද කියලා. කමන්නේ ඇයිති? මේ බලන්න උදේ. හොඳට බලන්න. දෙක වැඩි කිරීම 3 සමානයි 6යි. කතරේ මන් පැත්ත ගහන. 6 සමානයි 2 වැඩි කිරීම 3. ඇයි එහෙම නෙවෙයි අනිත් පැත්තේ ගහව වෙන මොකක් හරි වෙනවා. ඈ ගහන්නේ 2 වැඩි කිරීම 3 කියන්නේ 6යි. 6 කියන්නේ 2 වැඩි කිරීම 3යි. එහෙම ඩෝම් ගාලා කනපැලෙන් අනිත් පැත්තේ ගහුවා කියලා බය වෙන්න බස සතපාර. හරි? ඔයාට එහෙම බයයි වගේ හිතෙනවා නම් එක සැරේ අනිත් පැත්ත ගහන්න බයයි වගේ හිතෙනවා නම් සමහර ළමයි කියනවා අනේ එහෙම අනිත් පැත්ත ගහන්න එක සැරේම හරි බයයි ඉස්සර අපේ ටීචර් මොකද ගන්නවද ඉස්සර අපේ ටීචර්ගේ හැටි සර් දන්නේ නැහැ අපේ ටීචර්ගේ කට ආයි නගර සභාව බොක්කු වගේ ඉත හරි කෑ ගහන්න ගත්තා රයිට් එහෙම පොඩි බයක් තියෙනවා නම් පුතේ මෙතන දාන්න 3 එම නිසා r සමානයි c බෙදීම 2.5 අන්න පුතේ මේ 3 න් ටීචර්ව කර කර ටීචර්ව කර කරන පුතේ 3 ප්‍රමාණවත් හරි මේ එම නිසා r සමානයි c බෙදීම 2.5 එහෙම දාන්න පුළුවන් ඕඩෙම නැහැ ඒක එමදා ඊට පස්සේ මෙන්න මේ කාර්ය පුතේ හොදලා බලන්න මේ කාර්ය ධන b පුතේ මේ තියෙන්නේ දොලාරි බලා ගන්න ධනී හරනේ රයිට් ධන b නැති කරන්න දානව පුතේ ඍණ b එහෙනම් මේ පැත්තට වැටෙන්නේ පුතේ a ඍණ b මෙතන පුතේ ඍණ 2යි c ආයෙ වුණා නැහැ ඍණ 2යි c දැන් ධන b ඍණ b මොනවා වෙනවද කැපෙනවා ඉතුරු වෙන්නේ කවුද මෙතන a ඍණ b සමානයි 2යි c නෙමෙයි පුතේ ඍණ 2යි c ඒ කියන්නේ ඍණ 2 වැඩි කිරීම c මෙතන තියෙන පුතේ ගුණ කිරීම තද්දලකට වලියද මෙතනින් පස්සේ අපි යමු තද්දලා ලිසාරාලා ඉදරට යමු ඔතනින් පස්සේ ලිසාරා මොකක්ද ඇති දැන් ඍණ 2යි c බෙදීම ඍණ 2 අය නෝ හිතේ තියෙන උත්තරේ හරියට කියාගන්න පහ නැහැ හරිනේ රයිට් පුතේ මෙතන තියෙන පුතේ ඍණ 2නේ ಗುಣ කිරීම ඍණ 2නේ ඉතින් පුතේ ಗುಣ කිරීම නැති කරන බෙදනවා බෙදන්නේ මොන දෙකෙන්ද ඍණ 2කින් ධන 2කින් නෙමෙයි මොන දෙකෙන්ද ඍණ 2කින් මේ පැත්තත් බෙදනවා පුතේ මොන දෙකෙන්ද ඍණ 2කින් මේ ඍණ 2කට මේ ඍණ 2 මොනවා වෙනවද කැපෙනවා එහෙනම් පුතේ මෙතන එන්නේ a ඍණ b බෙදීම ඍණ 2 සමානයි පුතේ c ට එම නිසා මොකද්ද c සමානයි a ඍණ b බෙදීම ඍණ 2 අන්න දෙක දැන් පුතේ මෙතන මේ යට ඍණ ලකුණක් තිබුණා කියලා ඒවා බය වෙන්න එපා ඒවා ගැන හිතන්නවත් එපා පුතේ
මේ ගණන් මේ ඇත්තටම පුතේ මේ ගණන් පුතේ හදිස්සියට හදන්න බෑ පුතේ මේ ගණන් හෙමින් හදන්න ඕනේ හොඳේ කලබලෙන් හදන්න බෑ පුතේ මේ ගණන් කලබලුනොත් බෑ ඔබේ දීමන්ති කලබලුනොත් බෑ මම හිතන 9 වසරට දීමන්තිට මේක අහුුනේම නෑ මේ පාඩම අහුවෙලා නෑ රයිට් මම හිතන ඉස්කෝලෙත් මේක හරියට සෙට් වෙන්නේ නැති වෙන පුතේ මේක හරියට සෙට් වෙන පාඩමක් නෙමෙයි මේක මම ගොඩක් අමාරුයි මේක හරි මම හිතන මේක දීමන්තිට තියෙන්නේ නැත්තේ අට වසරයි හතේ හරි අටේ හරි ගියේ නැද්ද බලන්න ඊළඟ එක අපිට තියෙනවා v සමානයි u දන 80 ආ මම මේක කරන්නේ දැන් කරන්න ගා t උත්තර ඉක්මනට ඔක කරලා තියෙන්න පුළුවන් තමයි කලබල දෙමින් හදා නෙමි හරි පුතේ වෙන්න ගන්න ඉස්සල්ලාම පුතේ ධන U නැති කරන දානවා ඍණ U මෙතන පුතේ ධන 80 මේ පැත්තට දානවා පුතේ ඍණ U මේකට මේක කැපෙනවා එතකොට පුතේ V ඍණ U සමානයි 80 ಗುಣ කිරීමේ නැති කරන පුතේ බෙදනවා A ගේ මේ පැත්තට පුතේ බෙදනවා A ගේ මේකට මේක කැපෙනවා එතකොට පුතේ V ඍණ U බෙදීම A සමානයි T එම නිසා පුතේ T සමානයි V ඍණ U බෙදීම A ඔයාලු පුතේ ආරංචියක් කරන ශික්ෂණ විභාගේ තියෙනවයි කියලා ආරංචියක් තියෙනව නේද ඔක්තෝබර් අර එහෙම තියෙනව නේද මන්නා සත පහකට විශ්වාස කරන්නේ නැහැ හොඳේ ඔව් හරි මම නම් සත පහකට විශ්වාස කරන්නේ නැහැ දැන් පුතේ අපිට දැන් හරි දැන් අපිට පුතේ ලබන මාස වගේ වුණ පාසල් පටන් ගනි සෑම ළමෙන්ට පුතේ පාසල් සෑම ළමෙන්ට පුතේ ආහාර වේලක් හම්බෙනවා කියලා ආරංචියක් තියෙනවා සෑම් පුතේ දැන් ලබන සතිපති වගේ වෙනකොට අම්මට කියන හාල් කිලෝ රුපියල් 25 වගේ වෙනවා කියලා තියෙනවා ආරංචියක් ස්පෙක්ට්‍රම් පුතේ රුපියල් මං හිතන්නේ 75ට විතර 150ක දැන් 75ට විතර ගහ ගන්න පුළුවන්ලු ඒ සර් එහෙම වෙන්නේ
ඇයි පුතේ බැසිල් දැන් හරිනේ බැසිල් ආවනේ හරිනේ ලංකාවේ පුතේ හරක් ගිහිතේ පුතේ බැසිල් නම් කරලා ආව ඔක්කොම හරි කියලා ඌට වඩා හරකේ පුතේ තරේ මතක තියාගන්න බැසිල් අංකල්ට වඩා පුතේ ඉගෙනගෙන තියෙන මලයි තාත්තලා අම්මලා හරිනේ ඇත්තම හන්දරේ ලංකාවේ පුතේ මිනිස්සු ඔක්කොම ටික හරක් වෙලා තියෙන දැන් ඉස්සරහට පුතේ මතක තියාගන්න තව මාස 3ක් යනකොට පුතේ අම්මලාට මතක දෙනවා තව මාස 3 මම දන්නේ නැහැ මේ ක්‍රමයට ගියෝ මේ ක්‍රමයට ගියොත් පුතේ හරියටම දෙසැම්බර් එකේ මම පන්ති ගන්න අතර කරනවා පුතේ පන්ති නොමිලේම කරනවා දෙසැම්බර් එකේ පස්සේ දෙසැම්බර් එකේ පස්සේ පුතේ අනිවාර්යෙන් අපි පන්ති නොමිලේ කරන්න තමයි වෙන්නේ ඇයි මේ ක්‍රමයට ගියොත් ලංකාවේ රාජ්‍ය සේවකයන්ට පඩි ගවා ගන්න විදියක් නැහැ මේ ක්‍රමයට ගියොත් පුතේ මිනිසුන්ට සල්ලි හම්බ කරගන්න ක්‍රමයක් නැහැ ඉතින් පුතේ ගෙවල්ල මිනිසුන්ට සල්ලි නැතුව ඈ පන්ති කාඩ් ගන්න කියලා රෙද්දක් ගන්න කියන්න පුළුවන්ද විදියක් නැහැ ඒක නිසා පුතේ අනිවාර්යයෙන් තව මාස 6ක් ඇතුළත මේක පුතේ මම ස්ථීරයි පුතේ මේකේ තත්ත්වයටපත් වුණ පුතේ වැඩක් නැහැ හොඳේ මොනව කරයිද දන්නේ නැහැ හරියට පුතේ බුද්ධිමත්ව තීරණ ගත්තොත් හරි මේ පුතේ ඉතින් වැඩේ ඉතින් ඇත්තකට පුතේ ඔයාලගේ දෙමාපිය දැනගන්නත් ඉබේ තාම පුතේ සමහර දෙමාපිය වාදන්ද කරන්නේ කරයි කරයි ගෝඨාභය අංකල් කරයි වැඩ කරන ඔබේ විරුවා කරයි හරි එහෙම වෙන්නේ නැහැ පුතේ ඔක්කොම මිනිස්සු එකයි පුතේ හරි අම්මලාට කියන්න පුතේ ඔයා පුතේ අම්මලා තාත්තලා ආචරණ සීල ගන්න පුතේ මෝඩ වෙන්න එපා. හරි? පුතේ මතක තියාගන්න ඉස්සරහට ලංකාවේ පුතේ කිසිම ජොබ් එකක් ඉගෙන ගන්න පුතේ කිසිම ජොබ් එකක් ලංකාවේ හම්බෙන්නේ නැතිලා ඉන්න එකක් තියෙන්නේ. හරි? ඇත්තම අරන්. ඉගෙන ගන්න පුතේ ජොබ් එකක් හම්බෙන්නේ නැති ගානක් තියෙන්නේ. බලන්න පුනිකව පුතේ හිතන්නකෝ ඔයාලගේ තාත්තා වැඩ කරන පුතේ කොහේ රජී කම්පැනි එක නැත්නම් පුතේ කොහේ පෞද්ගලික කාර්යාලේ වැඩ කරනවා. ඩීසල් වැඩි වෙනවා, පෙට්‍රල් වැඩි වෙනවා, හාල් වැඩි වෙනවා, එළවලු වැඩි වෙනවා. ඒ ඔක්කොම වැඩි වෙනවා. නමුත් පුතේ වැඩි වෙන්නේ නැති එකම එක තමයි පුතේ තාත්තගේ පඩිය. ඕක වැඩි වුන්නේ නැහැ. ඉතින් මේක වැඩි නොවී පුතේ කන්නේ කොහොමද කියන්නු? හරිනේ? මේව වැඩි වුණාට පුතේ කමක් නැහැ. මේකත් ඒ හා සමානව වැඩි වෙනවා නම්. හරි? මේක වැඩි වුණාට කමක් නැහැ පුතේ. මේක වැඩි වෙන්නේ නැහැ. ඒක යන්නේම නැහැ පුතේ. ඒක හෑන්ඩ් බ්‍රේක් දාලා තියෙන්නේ මේකේ. මේක හෑන්ඩ් බ්‍රේක් දාලා තියෙන්නේ පුතේ වාහනේ මේ පඩිය කියන වාහනේ පුතේ හෑන්ඩ් බ්‍රේක් දාලා යතුරක් පිසිට් කරලා තියෙන්නේ පුතේ. එන්ජිමත් ගලවලා තියෙන්නේ. ඒක වැඩි වෙන්නේ නැහැ යන්නේ. මේවට ඩීසල් වලට පෙට්‍රල් වලට හෑන්ඩ් බ්‍රේක් නැහැ පුතේ. ඒ බ්‍රේකුත් නැහැ. ඒක වෙනම පඩාලෙක වෙන්නේලා. හරිනේ? ඒක නිසා පුතේ තාත්තලා අම්මලාට කියන්නේ මේ පාරවත් පුතේ ආය ජන්ම දිනනකොට නම් හරක් වෙන්න කොහොමද කියලා කියන්නේ මාපියෝ. මං කිව්වා කියලා කියන්නේ. හරි. සෑයන පුතේ කවුරුනා කවදාන්න කියන්නේ. ඔයාලා පුතේ තාත්තලා අම්මගේ තාත්තලා පුතේ දැන් මේ කාල ඉවරයි අවුරුදු 35 දී පැමිණ ඉවරයි පුතේ. අපේ කාල ඉවරයි පුතේ අපි ඉගෙනගෙන අපි දැන් මේ මේ කරන්න ඕන ඔක්කොම ඉවරයි කරලා ඉවරයි ඔයාලට ඉවරයි ඉතින් හරිනේ දැන්ම පුතේ පුරුදු වෙන්න චෑන් චූන් චූන් ගන්න කීනත් එක්ක ඉන්න වෙන්නේ දැන් බලාගන්න මේ හරි ආගෙදි ඊළඟ කොටස හතර වෙනි ගන්න y සමානයි mx + c පළවෙනියට කියනවා පුතේ c උත්තරය. ඒ සූත්‍රයයි y සමානයි mx + c. දෙවෙනියට කියනවා පුතේ m උත්තරය. එකම ගානේ කොටස් දෙකක්. මෙහෙම c උත්තරයන් නම් c තනි කරන්නේ. ලේසියි පුතේ ඔන්න බලා ගන්න. මෙතන පුතේ ගුණ කිරීම බෙදීම ගැන හිතන්න දෙයක් නැහැ. මේ සම්පූර්ණ කෑල්ලම පුතේ ධන කෑල්ලක්. mx කියන්නේ පුතේ ධන mx අර සම්පූර්ණ ධන mx නැති කරන්න ධන පුතේ ඉන mx මෙතන තියෙන පුතේ ධන c හොඳට බලන්න මේ හොඳ බලන්නේ ලියන්නේ කොහොමද උදේ පාන්දර ලේකෝප කරනවා නෙමෙයි හය මාතම හරි මෙතන තියෙන පුතේ ධන mx mx ඒක නැති කරන්න ගන්නවා ඉන mx එන දිහා පැත්තට ගන්නවා පුතේ ඉන mx දැන් ඔයාට තේරෙනවද මුලින්ම මේ y ලියා ගත්තොත් මෙතන ලියලා ඉන්න මදි වෙනවා කියලා තේරෙනවද දැන් දැක්කද පුතේ මගේ තියෙන අනාගතේ තියෙන සූදානම ඈ ඒකට ඔයා එහෙම සූදානම් වෙන්න පුතේ මම වගේ වෙන්න හරිනේ රයිට් මෙන්න පුතේ ධන mx ධන mx නැති කරන්න දැන් මගේ mx එහා පැත්තට ගන්නවා පුතේ ඉන mx මේ c එහෙමමයි එමින් සීරුවේ ධන mx ධන mx මනවා කරනවද කපන දැන් එහා පැත්තේ ඉතුරුනේ කවුද
y in mx සමානයි c දී c උත්තර වෙලා c තනි වෙලා c පොර වෙලා දැන් මේකේ පොර කවුද මේකේ පොර පුතේ y මේකේ පොර කවුද c ඒ කියන්නේ c උත්තර වෙලා එම නිසා c සමානයි y in mx මේක ලියා ඉතුරුදී මේක තනියම හදාගන්න යනවා මේක තනියම හදාගන්න යනවා එන පුදී නැද ගන්න m code ඈදී පින්නේ පුදී ගන්න c mx ධන c නැති කරන්න දානවා ඉන c මේ පැත්තට දානවා පුදී ඉන c ඔන්න ආණ්ඩ ප්‍රමාණිකුලක පුදී හෙමින් හදන්නේ දැන් පුදී මේ ධන c ද ඉන c කැපෙනවා එතන එන්නේ කොහොමද y ඉන c සමානයි පුදී mx දැන් මෙතන තියෙන පුදී ගුණ කිරීම mp අපිට උත්තර කරන්න ඕනේ m එහෙනම් අයින් කරනවා පුතේ ಗುಣ කිරීම x නැති කරන්න බෙදෙනවා x වලින් මේ පැත්තත් බෙදෙනවා x ගේ මේ x කැපෙනවා y වෙන c බෙදීම x සමානයි m ට එම නිසා m සමානයි පුතේ y වෙන c බෙදීම x උදේ ටික ටික ගණන් අමාරු වෙනවා ලක්නි මෙහෙට ගම් වතුර දාලාලු අත්තපරේ උදේ සමහර ළමයි ඉන්නේ ගම් වතුර දාලා ලක්නි කල්පනි ලක්මා ලක්මිනී කල්පනිනේ කල්පනා නේද හරි අර බලන්න පුතේ ළමයි ඉන්න විදිය මේ ගාන්න වතුර පුතේ බලන්න ඔළුව විතරයි මට පේන්නේ ෆෝන් එකේ නැත්නම් අර එල්ලගෙන තියෙන අර වතුරේ ඉඳන් පුතේ ලියන්නේ මෙහෙම ලියන්නේ හරි දැන් බලන්න මේ පෙල් ට්‍රයි හොඳයි හොඳ උත්සාහයක් හරි මේ උත්සාහවන්තයා ජයගනී පුතේ හරි බලමු මේ සෑගේ කටමහ සවුත් විසේ මෙන්න පුතේ නයි ඔර උදේ පාන්දර ඔරවගෙන ඉන්න එපා පුතේ පොඩ්ඩක් ඉනාලා ඉඳලා ඔබ ලේ පොඩ්ඩක් පිරිසිදු වෙනවා බලන්න කාවිද්‍යා දිව්‍යාංජලි ඉන්න විදිය මගේ දියා බලන් ඉන්න ඔරවගෙනමයි ඉන්නේ හරිනේ රයිට් පොඩ්ඩක් පුතේ ඉනාලා ඉඳලා ඔබ පොඩ්ඩක් ලේ පිරිසිදු වෙනවානේ දැන් බලමු පුතේ ජීවිනි ගන්නද පස්සේ ගන්න මෙන්න පහ ඒ සමානයි 2යි b + c මේක පුතේ c උත්තර කරන්න
අපි හිමිසිරේ මේ ගාන හදමු කාත් එක්කද කවුද තෝරාගන්නේ අපි මේ ගාන හදමු කාත් එක්කද පළවෙනි ගානම අපි හදමු සාමාන්‍ය විදිහට පළවෙනි ගාන හදමු අපි කාත් එක්කද ඉමාසින් වැංගලත් එක්ක හදමු right imaashu meyangana mada kiyanna kiyala meka diha balala mulinma ayin karanne ka deka deka anna anna balanna e samaanai deka wedi kirima puthe pindana seene tiyenne ehenam mokadda api karanne issellama de pattama deken bedana de pattama deken bedana mulu panthi puthe e teacher kiyana de ahara kaddala de pattama deken bedana balan puthi imaashu picha hobai kiyala balanna මේටි මේ වෙනකන් නම් හොඳයි එකක් ගාලා දෙකෙන් බෙදාගෙන යන්න කාර්ින්දයන් දිගාන්ජි වගේ සිංහල මාදි අම්මට ආතල ඉව රවුටරයක් ගෙන්න ගන්න හරි ඊට පස්සේ ඔය ඉමාජිලා ගිහද කට්ටිය ගෑ ගන්න එපා මයික් ෆෝන් කරලා තියෙන්න ධම්ම වැහෙන කිව්වොත් දැන් කෑව කරවල දිග බහගෙන කියලා කියලා තියෙන්නේ නෑ මොනවා කියයි කෑ ගහින් දන්නේ නැහැ මොකද කියලා මිනිස්සු right දැන් මුදේ මේ දෙක කැපෙනවා a බෙදීම දෙක සමානයි දැන් වරහන ගන්න ඕනේ නෑ පුතේ b දල c ඔතනින් පස්සේ c යුක්ත කරන්න අපි මොකද්ද කරන්නේ කියලා b අයින් කරන්න ඕනි ධන b නැති කරන්න ඍණ b දානවා දෙපැත්තට අන්න ධන b නැති කරන්න ඍණ b දැම්මා මෙතන පුතේ ධන c මේ පැත්තට පුතේ a බෙදීම දෙකයි ඍණ b සංගල එක ලියා ගන්න right eti adodani passe gana padinna dali yanamma හරි දැන් මුදේ වැඩෙන් පස්සේ ධන බීජ ඍණ බී පුතේ කැපෙනවා ඒ බෙදීම 2යි ඍණ බී සමානයි පුතේ c එම නිසා පුතේ c සමානයි ඒ බෙදීම 2යි ඍණ බී අනු පුතේ ගන්න දැන් ගන්න පුතේ 6 වෙනි ගාන ප්‍රශ්න 5 मैंने बताया प्रश्न कहाँ है? एक समान है नामे विवीव पाहा सी दारा तीस देगा ही मैं सूत्रे तमाय कुते मैं सूत्रे तमाय यहाँ करने मैं सूत्रे तमाय कुते सेल्सियस संसर्ष हाँ फारेनहाइट नाश कर कुते परिवर्तन एक ही में सूत्रे सेल्सियस हाँ कुते फारेनहाइट अरे समान सर कुते फारेनहाइट के लगी है ना समान सर्वते फरमाइट के लिए ना मेरे को तो अत्तरम
ඇත්තටම පුතේ මේක හොයාගත්ත මිනිස්සුන් පුතේ ඔකට ෆාරන්හයිට් කියලා නේ පුතේ දැම්මේ ෆාරන්හයිට්. හරිනේ? එතකොට දැන් අර අපි ෆාරන්හයිට් කියලා කිව්වම පස්සේ පුතේ සමහර කට්ටිය කියනවා ෆාරන්හයිට් අන්නසර් මොදල් කියන්නේ ෆාරන්හයිට් නේ. පුතේ හරි. අර ඔයාට සිංහල ළමයින්ට පුතේ භාවිත කරන පාස නිසා පුතේ ෆාරන්හයිට් කියලා කියනවා. මේක පුතේ ඉන්නේ සාමාන්‍ය ෆාරන්හයිට් ඊක්වල් ටු ඔතනින් පස්සෙ ඔබට පුතේ එන්නේ. ඒ කියන්නේ 9 විදීම 5යි මෙතන සෙල්සියස්. මෙතන පුතේ ෆාරන්හයිට්. ඔයාගේ උෂ්ණත්වය අහගෙන පුතේ. ඔයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි නම් මේ සී වලට 37 ආදේශ කරාම උත්තරයේ ඉන්නේ මොනවද? ෆාරන්හයිට් කියලා. ඒක නිසා ඔයාලට ඕන නම් පුතේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 3 නම් ෆාරන්හයිට් කරන්න මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. අද අපිට පාඩම මේක දෙන්න. අපේ පාඩම පුතේ සී උත්තර කරන්න. සී තනි කරන්න ඕන. ඈදී මින්නේ කවුද? අපි කාවද මේක අල්ල ගන්න. අපි මේක අල්ල ගමු. කවුද? අපි අල්ල ගමු කවද අල්ල ගන්න. අසිනි යනවා දෙය අල්ල ගමු. ලර්නින් මයික් ඔන් කරන්න අසිනි. රයි අසිනි මාට කියන්නේ මුලින්ම අයින් කරන්නේ කවුද? හොඳට ගාන දිහා බලලා පුතේ කියන්නේ මුලින්ම අයින් කරන්නේ කවුද? 32 මොකද 32 මයික් ඔන් කරන්න ආදී 32 ඈ 32 දාන 32 අඳන 32 රයිට් වැඩි අයින් කරමු අපි 9 බෙදීම 5 C කොහොමද අයින් කරන්න දැන් කරමු කියන්නේ 32 නැති කරන්න දානවා රේන 32 අර මට ඇහිලා තියෙන සිග්නල් කැලි කැලියනකොට 32 නැති කරන්න දාම රේන 32 කියලා මට ඇහෙනවා ධන 32 නැති කරන්න දාම රේන 32 ඊට පස්සේ අනිත් පැත්තට අනිත් පැත්තට දානවා රේන 32 දැන් පුතේ මෙතනින් පස්සේ බලාගන්න මෙතනින් පස්සේ කෙල්ලනේ මෙතනින් පස්සේ අපි කරන්නේ මේ බෙදීම පහ අයින් කරනවා බෙදීම පහ අයින් කරන්න පුතේ 9 බෙදීම 5 C කියනවනේ මේ පැත්ත වැඩි කරනවා පුතේ 5 එහෙනම් එහා පැත්තම පුතේ පැත්තම කියනකොට වරහන් ගන්න ඕනේ එයා වැඩි කරනවා 5 මේ පැත්තක් 5 වැඩි කරනවා එහා පැත්තක් 5 වැඩි කරනවා ක්‍රමේ මතක තියාගන්න සෙල්ල ක්‍රමේ මතක තියාගන්න උසාරාජයී ක්‍රමේ මතක තියාගන්න දැන් පුතේ මේ තියෙන පහට මේ තියෙන පහ කැපෙනවා එතකොට ඉතුරු වෙන්නේ කවුද 5 F ඍණ 32 සමානයි පුතේ 9යි 100 5 F ඍණ 32 සමානයි පුතේ කාටද 9යි 100 5 F ඍණ 32 සමානයි 9යි 100 මෙතනින් පස්සේ පුතේ හැම ළමයම ගන්නවා මෙතනින් පස්සේ හැම ළමයම ගන්නවා පුතේ දෙපැත්තම බෙදෙනව කාගින්ද 9 දෙපැත්තම පුතේ බෙදෙනව කාගින්ද 9 මේ 9ට මේ 9 මොනව වෙනවද කැපෙනවා ඊතර ඉන්න පුතේ 9න් 5යි 9න් 5යි එප්‍රින 32 ඒක සමානයි පුතේ 100 9 5 එප්‍රින 32 ඒක සමානයි 100 ඒක සමානයි 100 දැන් එම නිසා පුතේ C මේ පැත්තට දාලා C සමානයි 9 5 එප්‍රින 32 ඔන්න ඔබේ දඟල් ගන්නද
सूत्र पलविनी उत्तर सर आए ए गान किया दिन को आई दिया दिन इस समय का हाय दिन का ये इन दिन मां कह रहे का मारो किया देखो बोलते आदम 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 बोले आदम टुडे सेल्फ बोलते आदम हरे टुडे सेल्फ आदम हरे आदम बोलते प्यार का करण लोड दे मैं हाथ तो गाना हाथा हरी आटा हरी दहाया हरी बोलते नवत कोलेग बोलते मुनसी का हाथ लोड थानी बलन में तू बला है एक समान डाली नामे पहल न पहल नामे ऐसी तारीख के ऊपर तीस दे दम मूली में कुत्ते अभी आई कराने दाना तीस दे ऐसी कराना दाना वाली न तीस दे ये न कुत्ते मेह पैक करा तभी दाना वाला तीस दे कर न तीस दे कर थोड़े मेह तीस दे कर कुत्ते बनाओ बिना मतलब कैपेनो तो इतने में नहीं මෙතන බෙදීම පහ තියෙන නිසා අපිට දෙපැත්තම වැඩි කරනවා පුතේ පහෙන් මෙයක් පහෙන් වැඩි කරනවා මෙයක් පහෙන් වැඩි කරනවා මේ පහට මේ පහ කැපෙනවා මෙතන පුතේ ඉතුරු වෙන්නේ 5යි f ඍණ 32 සමානයි 9යි c දැන් පුතේ දෙපැත්තම බෙදෙනවා 9 දෙපැත්තම බෙදෙනවා 9 මේක කරන්නේ කැපෙනවා එහෙනම් පුතේ 9යි 5යි f ඍණ 32 සමානයි c එකෙන් මුත්තේ c සමානයි 9 5 f ඍණ 32 දැන් මුදේ මුඩක් ගාලා 7 වෙනි ගාන 7 වෙනි ගාන එළ මුත්තේ ප්‍රශ්න අහක l සමානයි a ධන n ඍණ 1යි d මේක මුත්තේ ඉස්සලම a උත්තර කරන්න ඕනේ a පොඩ පොඩ වවලා ඒ වවාපු එක කාලා ඉරිපා හරි කෙලින්ම පුතේ එන් දින එකයි දී ධන එන් දින එකයි දී නැති කරන්න කෙලින්ම ඍණේ දින එකයි දී දා හරිද මල්සි මං කියන එක පැහැදිලි do you understand what i say වට මං කියන එක පැහැදිලි right හරි මේ පැත්තට පුතේ දානවා එල් ඍණ එන් ඍණ එක වාරේ තියහෙත් මේ පැත්තට ඍණ දැම්ම නම් මේ පැත්තට ඍණ දැන් මේ වෙලේක ඒ පිළිම කැපෙන දැන් ඉතින් ඒ තරමෙලා දැන් වෙනුත්තේ ඒ උත්තරය ඉවරයි ඉවරයි ඉතින් ඒ ගාන හදලා ඒ සමානයි l ඍණ n ඍණ 1යි d පුතේ මේක මේ මල්සිට ගාන බෑ කියන කතාවක් මල්සිට ගාන අමාරුයි කියන කතාවක් නෙමෙයි මේ පාඩමේ සිද්ද තමයි පුතේ මේ මේ ජාතිය ගණන් 10ක් හදනකොට අලුත් අයිඩියා එක එක එනවා දැන් මේ ගාන පුත අලුත් අයිඩියා එක ඉතින් මේ ගානේ පස්සේ තමයි පුතේ ළමයිට මේක පුරුදු වෙන්නේ හරි මේ ගානේ පසකම අපිට අයිඩියා එන්නේ ඔයාලට සමහර ස්කෝල් ටීචර්ලා මේ වරහන් ඉවත් කරලා මාර වැඩි ටිකක් දාලා සමහර ස්කෝල් ටීචර්ලා මේක වරහන් ඉවත් කරලා දීලා අරගෙන ගිහිල්ලා එහෙම අරගෙන එච්චර හැරෙන්න කවුද ඔයා ඉන්නේ පුරේ සුදුසුම ගණන් පන්ති ඔයා ඉන්නේ හරි
හරි ලස්සනයි රම්මිනී ඉතාලියා ලියාගන්න दुली ने टंका लिया गमो पुते समार पिग्मिनामाय पुते में ऑनलाइन ने के अभिला दे पांगर अभिला उदाहरण का भी दुली ने गम ओल्ड ओल्ड बीजे को उनकर ला कोंडे हाथे नवा इहें वर करे नवा इहें बाना वड़ा दाना इहें वर केला गाना वाई कोंडे हाथे नवा पुते में हमें उदय सेंसुरादु देती ने पुते आवृत कुमार या तेरी में तारा क्या निवेद है वीरभाग से गाना पंक्ति की है पुते हर ने राइट हर ने दुली ने हाँ දැන් පුතේ 9 වසර කියන අවුරුදු 14යි පුතේ. කියන අවුරුදු 13 පෙන්නම අවුරුදු 13 පෙන්නම පුතේ කොල්ලොන්ට පුතේ එනවා එක එක පොඩි පොඩි අයිඩියා එනවා. ලස්සන වීමේ ආසාවල් එනවා. ලස්සන වීමේ ආසාවල්. නැත්තම් පුතේ ඔයාලා ඇත්තටම බලන්න ගේන ළමයි 6 වසර 7 වසර 8 වසර නංගිල මල්ල දිහා බලන්න. කොල්ල දිහා බලන්න. දැන් කොණ්ඩයක් පීරනවා. උදාහරණ දීමන් දිලා මල්ලි දිහා බලන්න. ඔය මනුස්සයා හරියට කොණ්ඩයක් පීරනවා. නේ ඔය අවුල් ටීෂර්ට් එකක් අඳගෙන කොල්තම් කොට කැලක් අඳගෙන ඔය බැලුම් අහගෙන ඉඳලා ඉන්නවා හරිනේ ඒ පුතේ 6 වසර 7 වසර හැටි හරි 3 වසර 4 වසර පුතේ මල්ලි කෙනෙක් ඉන්නවා නම් බලන්න ඒ හැටි හැබැයි පුතේ අවුරුදු 14 පයින්වන පුතේ පිරිමි ළමයි ටිකක් වෙනස් වෙන කොණ්ඩේ ලස්සන තියාගන්න ඕනේ ඒක පුතේ අවුරුදු 18 19 20 වගේ යනකොට අම්මේ උදාහරණයක් බලන්න මාංශිල අයිය බලන්න බලන්න ඉන්න විදිය බලන්න එන සීනින් මේ යන්න කලින් කිට් එක බලනම සපත්ත බලන කොණ්ඩේ බලන ඈ ඔය අයියා 3 වසර 4 වසරදී අම්මගෙන් අහන්නකෝ ඔය අහල පහල තියෙන කුණු කලි සංඛ්‍යාවක් ඇඳගෙන තමයි හිටි හරි එහෙම නෑ පුතේ හිටි හරි දර ඒ වගේ නෑ පුතේ ගෙදර දැන් ඔය හෙන ලොකු අයියා ඉන්නව නේද දැන් අර ලස්සනට දැන් අර පිටි වලට ෆෝන් එක යාගේ ෆෝන් එක කාටවත් අල්ලන්න බෑ අත තියන්න එපා හරි අයියලගේ පුතේ ෆෝන් එහෙමනේ ගෙදර පුතේ ලොකු අයියා කෙනෙක් ඉන්නව නා ෆෝන් එක අත තියන්න එපා බෙල්ල කැඩෙන්න ගහන්නේ අන්නේ මොදි පොඩි පොඩි ටෝක් එනවනේ හරි ඒ මොදි තියෙනවා ඒ මොදි ගන්න ඒ වුණාට පුතේ ඔයා අයියාත් ඔයා ඔය ඔය ඔයාලාගේ දින පුතේ එහෙන පොරා අයියාත් 3 වසරදී 4 වසරදී හිටියේ හරිද ජරාවිච්ච කන්දම් පොඩ කැලක් ඇඳගෙන තමයි අම්මගෙන් අහන්න බොරුනා මං කිව්වා කියලා වීරබංස අයියාත් පුතේ 3 වසරදී හිටියේ එහෙම තමයි හරිනේ ඇත්ත කතා හරි ඒ නිසා දැන් ඔය 9 වසරදී පුතේ ඔන්න වෙනස් වෙන්න පටන් ගන්න කීයද වෙනස් වෙන පටන් ගන්න කීයද 9 ටීචර් එක වලනවා කොණ්ඩ වැෂන් එක වලනවා හරි ඉස්සර පුතේ 6 වසර මන්තිය දුරින පුතේ ඉස්සර 6 වසර මන්තිය කොණ්ඩයක් බැලේ නැ වල ගැඩිය වගේ මන්තියට අපි දැන් බලන්න ඔන්ලයින් එකටත් එන්න කොණ්ඩේ හදාගෙන හරි වෙනස් වී හරි පුතේ මේ කොරෝනා වරුම් හරියක් ඊළඟ පුතේ මේකේ තියෙන ඊළඟ අවස්ථාව පුතේ D යුක්ත කරන්න D එගෙන මෙයා අපි ඒ ගාන හදන්න යමු ලිසාරා සත්න දීලා ඇවිද අර උඩමින් ය ලිසාරා දැන් D ඉවත් කරන්න ලිසාරා මුලින්ම අයින් කරන්නේ කාටද ඒ දන එන්රින එක ඒක මෙයා मुलिंग में शुरू करना मुलिंग शुरू करना कौन दे मुलिंग शुरू करना बड़ा किन्हां बड़ा दिशा ये जने एंड्री ने एक आडू क्रीम ये जने एंड्री ने एक वे गाने अभी दिशा लगाना हाथों की दिवाले मटर की हो तब मेन मेन का नहीं मारा ने मैं आम कौन कुते गाना मटर की पैकेट और आइडिया दिया मुलिंग माइंड करना और कुते मेरे दिल जाना ही ඔන්න පුතේ ඉස්සල්ලාම දාන ඒ නැති කරලා දානවා රිනේ මෙයා මුක් කරන්න බෑ මේ දෙන්න එක සෙට් එකක් මෙයා වෙන සෙට් එකක් මේ පුතේ මේ ඉස්සාර හදන අපේ ගෙදරේ උණු අල්ලු පුතේ දේවල් ඔක්කොම එක සැරේ නිට දාන එහෙම යන්නේ නෑ පුතේ අල්ලු පුතේ දේවල් වෙන මෙලියට දාන්න ඕනේ අපේ ගෙදරේ වෙන මෙලියට දාන්න බලු ඉස්සාරකට තියෙන වැඩේ අල්ලු පුතේ දේවල් උණු අපේ ගෙදරේ උණු ඔක්කොම එක සැරේ නිට දාන්න බෑ එහෙම කරන්න බෑ
හරි ඉස්සර අල්ලපු විදිහ එකයි පුතා උදාන ඒ නැති කරන රිනේ මේ පැත්තට තියෙන පුතේ රිනේ මෙයාට මුකුත් කරන්න බෑ දුකේ මේ අපේ ගෙදර මිනිස්සු මේ බදාගෙනම ඉන්නේ මේ දීගාමි හෙල්ලෙන්නේ අපේ ගෙදර මිනිස්සු දැන් බලන්න මේ ධන එක මේ රිනේ ඒක අපේනවා එල් රිනේ ඒ සමානයි එන් රිනේ එකයි ඩී කියන පුතේ ಗುಣ කිවීම ඩීකට තියෙන හරි දැන් මගනේ බෑදද දැන් මෙතනින් පස්සේ ඉතේ කරන්නේ දෙපැත්තම බෙදනවා කාගින්න ಗುಣ කිවීම නැති කරන්න දෙපැත්තම බෙදනවා එන් රිනේ එකෙන් මෙයාට බෙදනවා පුතේ එන් රිනේ එකෙන් එතකොට තමයි මේක දැනෙන්නේ අපේ හරිද නිසාරා ඈ හතර වටින් ගිහලා ඔක්කොම කැසලින් දාන්න ඇත්තටම හොනේ වෙන වෙනම දාන්න හරි එතකොට පුතේ එන්නේ එල් රිනේ ඒ විදිහම එන් රිනේ එක සමානයි ඩි එම නිසා D සමානයි L දිනේ බෙදීම M රිනේ එකයි. ඕ උදේපොළ බද්දි පොඩ්ඩක් බලන්න. ඔය ඉස්සරහට තියෙන ප්‍රශ්නේ තමයි L සමානයි A දන M රිනේ එකයි D. එහෙනම් සර් මේ කෑනේ හැම පිටින් මලන් කිය කොහොමද එහාට ඇත්තේ? ඉතින් මුබේ මේ ඉන්න එක දෙකට සාමාජික යෝනි. ගුණ කිරීමක් කරන මුදේ එක දෙකට සාමාජික යෝනි. ඉතින් මේ ඔක්කොම දෙයක් කර උත්තර යන්න පුළුවන් ඒ. හැබැයි වා ගන්න මුදේ මේ දැන් ඔය හොඳට ඇත්ත කරලා බලන්නකො. මේ තින්නේ වෙන ගියා. මේ තින්නේ තා ගියා. මුගෙන් මුගේ විභාගය මුගේ භාගය දෙන්නම එක හරි උත්සාහ කරන්න බැහැ. ඔළුවට දාගන්න. තේරුම් ගන්න. එමෙන්න හදාගෙන යන්න. රයිට්. ඒවා වෙන වෙනම හදාගන්න. වෙන පොඩි ඉලක්ක ඔස්සේ. මුදේ සමහර ළමයි මුදේ වීඩියෝ ඔන් කරලා ඇති නිසා මුදේ නම කියවන්න විදියක් නැහැ මුදේ ඇත්ත කතන්දරෙද්දී මේ කියන්නේ ඔයාට වීඩියෝ ඔන් කිරීමේ හැකියාවක් තියෙනවා නම් සිග්නලුත් තියෙනවා එහෙම අවුලක් නැත්නම් මුදේ වීඩියෝ ඔන් කරන්න හරිනේ එහෙම හැකියාවක් නැති මිනිස්සු මුදේ ඔන් කරලා කමක් නැහැ ඔයා මේ බය වෙන්න එපා ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවා කියලා අයියෝ මගේ ප්‍රශ්න අහයිද දැන්නේ හරි ඇත්තම පුතුවාට වීඩියෝ ඔන් කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔන් කළ යුතුමයි. මම පුතේ ඔක ඔෆ් කරන්න ඉන්න එපා. ඇයි ඒ? ඇයි පුතේ ඔයා සල්මන් කාන්, ඔයා සාල්ුත් කාන්. ඈ ඔයාගේ මුණ බැලුවම පස්සේ මම සල්ලි දෙන්න ඕනේ දාලා මුණ බලන්න. ඈ? ඒක නිසා පුතේ මේ වැඩේ කරන්න එපා. ඒකෝර දැන් පුතේ ඔයා අහුවෙන්නේ අතට. අනේ මේක අහන් ඉන්නේ නෑනේ අම්මලා. අර ස්කෝල් ටීචර්ලා කියනවා වීඩියෝ ටික ඔෆ් කරන්න නැත්තම් සිග්නල් එක. ටීචර් සිග්නල් නැත්තම් පුතේ මම මොනව කරන්නද? මම කිව්වේ නෑ වීඩියෝ ඔෆ් කරගන්න කියලා. එහෙම මුදේ අපේ සිග්නල් මොනවා හරි අඩුවක් තියෙනවා නම් මම කෙලිම කියනවා වීඩියෝ ඔෆ් කරගන්න පුතේ කියලා. එහෙම අවුලක් නැත්තම් පුතේ එහෙම කියන්න බෑනේ. මම දැන් අසමහර කියන සර් මං ඉන්නේ කම්පියුටර් එකේ. මම කියන්නේ කම්පියුටර් එකේ ඉන්න මගුලක් නෙවෙයි මම කියන්නේ වීඩියෝ ඔන් කරගන්න පුළුවන් ගේම ඔන් කරගන්න එක. ඒක ළමයට බෑ කියලා පේනවනේ අරලන්ට. ඉතින් ඒ විදිහට මම ඔන් කරන්න කියලා කිව්වේ නෑනේ පුතේ. මොන සර් බැරි නිසා බෑ. මං කියන්නේ පුළුවන් මනුස්සයෙක් ඔන් කරගන්න කියලා. පුළුවන් තැනට මේක බෑ වගේ හරනවා රයිට් ආගෙන හරි අර බෑන්නම කරන්නේ එක එක ඇහිටින් සමහර අම්මල පුතේ අහන් ඉන්නවට නැහැ අප සමහර අම්මල අහන් ද දිනවනම් ඕල් වැඩ ඔන් කරගෙන මොන ඔක කියලා කිව්වනම් වැඩේ ඉවරයි හරි මේ ඔය පුතේ මේ වීඩියෝ ඔන් කරලා ඉන්නේ පුතේ ඇත්තටම කැමැත්තෙන් ඔන් කරගෙන ඉන්නේ නෙවෙයි ඈ සමහර ළමයි කැමැත්තෙන් ඔන් කරගෙන ඉන්නවා එවට සමහර ලබද්දි වීඩියෝ ඔන් කරන් ඉන්නේ කැමැත්තෙන් නම් අම්මා කෑ ගහන නිසා. ඔන් කරන් ඉන්නේ කියලා. සර පේන්න ඕන. ඔන් කරගනි. අන්නේ පුතේ අම්මලා බයිම කරන වාල්ලායිද? හරි. මෙන්න ඊළඟ. අට වෙනිද? අපිට මේ කාලේ වගේ පුතේ වීඩියෝ ඔන් කරන්න තිබුණා නම් අපිට ඒ කාලේ අපි ඉගෙන ගන්න කාලේ සුදු පාට තිබුණා නම් ආ අපි වීඩියෝ ඔන් කරලා පුතේ ධර්මදිනේවත් පෙන්නනවා සර් මේක. ආදී x බෙදීම a ධන y බෙදීම b සමානයි 1 අපි මේ ගාන දෙන්න කාටද දෙන්නේ අපි මේ ගාන අවස්ථාව දෙමු කාටද කාටද මේ ගාන අවස්ථාව දෙන්නේ ඔය දුලිනට දෙන්න බලන්න අපේ වම් දෙන්න අලුවට දෙන්න අලුවට
අපි වන්දි නම්බර දෙන්න බලන්න ආ නළු පුතා ඉස්සල්ලා මේක ඉවත් කරන්නේ කාද ඒද බීද වයි තමයි උත්තර කරන්න ඕනේ මොකද ඉස්සල්ලා මයින් කරන්නේ කාද බී එහෙනම් බී බී ආයා කියන පුතේ බී කරන්නේ රයිට් දැන් පුතේ මෙන්න මේ ගාන පුතේ වයිට ඈතින්මනේ වයි ගෙදර ඉන්න කට්ටිය පුතේ බී කියන්නේ මම ගොඩ එක අමාරුයි කියලා වයිගේ ගෙදර ඉන්න කට්ටිය තමයි පුතේ බී කියන්නේ එතකොට වයිගේ අලුත් ගෙදර කට්ටිය තමයි පුතේ එස් මෙදී මේ කියන්නේ එතකොට ඇත්තටම ඔයා තීරණය කරන්නේ ලේසියෙන් අයින් කරන්න පුළුවන් අපේ ගෙදර ඉන්න බීද අලුත් ගෙදර ළමයි අලුත් ගෙදර කට්ටිය පුතේ අයින් කරන්න ලේසි එහෙනම් ඉස්සල්ලාම පුතේ මෙතන තියෙන්නේ ධනේ ස්පෙදීම ඒ ධනේ ස්පෙදීම ඒ නැති කරන්න ගන්නවා ඍණේ ස්පෙදීම ඒ මේ පැත්තේ තියෙන පුතේ වයි දෙදීම බී මේ පැත්තට එනවා පුතේ එක ඍණ මේ ඍණ ස්පෙදීම ඒ ගාපු නිසා මේ පැත්තට ගන්නවා ඍණේ ස්පෙදීම ඒ එතකොට මේ කියන්නේ එහෙත් පිටිම ගැටුම් තවදල් ඉස්සලේ වැඩි කරගන්න එන්ඩියෝන් එපා තමයි මතීෂා කංගල් ලියාගම මතීෂා දිනජාතුපියා කංගල් ලියාගෙන යමු ජනිත්‍රා කුමුදිනි කංගල් ලියමු රශ්නි අමෝද්‍යා කංගල් හදමු නදේව වර්මික කංගල් ලියාගෙන යමු දැන් පුතේ අපිට අන්තිම ඉතුරු වෙන්නේ y බෙදීම b එක ඍණ x බෙදීම a දැන් පුතේ හරි දැන් මෙතනින් පස්සේ ඉවත් කරන්නේ කවුද අපි බලමු මෙතනින් පස්සේ ඉවත් කරන්නේ කවුද කියලා කාගෙන්ද අපි අහන්නේ මෙතනින් පස්සේ එක්කෙනා මෙතනින් පස්සේ එක්කෙනා අපි හම් කාගෙන්ද අහන්නේ ඉලීෂා ඇතුළට යන්න ඉලීෂා ඉලීෂා මොන වීද මෙමින් එක කමල් දෙකක් දාලා ඉලිෂා මොනවීර මට කියන අතින් පස්සේ ඉවත් කරන්නේ කවුද x බෙදීමේ a දැන් x බෙදීමේ ඉවත් කරන්නේ ඔදි මෙතනින් පස්සේ මං කියනවා y උත්තර කරන්න ඕනේ උත්තර කරන්න ඕනේ y දැන් සමහර ළමයි කියනම් පුතේ කට මුල තියෙන උත්තරේ එළුවට ගල මතීෂලා ඇවිදලා දැන් මතීෂලා ඇවිදලා දැන් මතීෂ අපි තාවද මතීෂි ඉවත් කරන්නේ උඩ ඔය වෙන්නේ අශිල්ල යටින් ඉන්නේ මතීෂට තාවද මතීෂි ඉවත් කරන්නේ b b බෙදීම b නැති කරන්න පුතේ ගුණ කරනවා b ගේ මේ පැත්තම ගුණ කරනවා පුතේ b ගේ තමයි ඔක පැත්තම ගුණ කරනවා නම් වරහනක් දාලා ගුණ කරන්න b ගේ දැන් මේ බීට මේ බී කැපෙනවා ඉලීෂ මතක තියාගන්න ඉතුරු වෙන්නේ පුතේ y සමානයි 1 ඍණ x බෙදීම a වරහන් b ඔන්න පුතේ y උත්තරය පුරම දැනට ඔතනින් මම අතර කරනවා දැනට පුතේ සමහර ළමයි මුදේ හතම වට ඉස්කෝලේ තියෙන නිසා පුතේ දැනට මම ඔතනින් අතර කරනවා හෙට හවස පුතේ මේක හෙට හවස වෙන්න කලින් පුතේ මේ හදු ගණන් 10 හදු ගණන් ටික නම් අට පුතේ අංග සම්පූර්ණ පුතේ බලා ගන්න ඔතන ගණන් 8ක් වුණාට 10ක් මම හදලා තියෙනවා හරි අවස්ථා 10ක් ඔතන තියෙනවා පුතේ අද එතකොට මේ ටික ඔක්කොම පුතේ මතක තියා ගන්න ඊට පස්සේ පුතේ කොටස විනාඩි 20ක් ඉවර වෙයි නම් කොටස හරි ඊට පස්සේ පුතේ ඔයාලට කියන්නේ ඊට පස්සේ කියන්නේ මේ පොත පුතේ හෙට පැයක් ඇතුළත පුතේ මේ පොත බොහෝ දුරට ඉවර වෙනවා අලුත් පොතේ වැඩ පටන් ගන්නවා පුතේ හෙට අලුත් පොත පුතේ වැඩ පටන් ගන්නවා හෙට ස්ථිර පුතේ අලුත් පොතේ මම වැඩ පටන් ගන්නවා හෙට
सरसवी පහා මාරක් තේ වේ පන්ති ඉවර කරන්නේ හරි ඊට සැහැට පුතේ 3යි කාලම පන්තිය පටන් ගන්නවා 2යි 45 නම් පුතේ සූදානම් වෙන්න පුතේ ලේසි මම පුතේ හරිනම් 3ට පුතේ හැරෙන්න මම ලීක් එකේ යනවා හැරෙන්න 3ට ඉදිරි ටිකර මොන සතියද ලබන සතියේ පුතේ හෙට සියලුම අයබෝ